අයිබන් කලබ සිල් දෙනම් පිළිගන්නවද අපි සාදරයෙන්. ඉතින් අදත් අපි එකතු වෙනවා අද කොටස් වල වීඩියෝ මාලාවේ තවත් වීඩියෝක් සමග සුපුරුදු විදිහට කොටස් වල පොලේ තතු මොනවද කියලා දැනගන්න විශේෂ සිදුවීම් මේක වගේම විශ්ලේෂණ දැනගන්න. අද දින ඇතරම ධනාත්මක භාවයකින් දිනේ අවසන් වුණා. නමුත් අපි දැක්කා කොටස් වල ගනුදෙනුන කාලයෙන් වැඩි කාලයක් පසුගිය දිනට සාපේක්ෂව ගත්තාම සමස්ත විදර්ශකය ඍණාත්මක වගේ තමයි පැවතුනේ. නමුත් ඇතරම එක්තරා අවස්ථාවකදී අපි දැක්කා ධනාත්මක වෙනවා. ඉතින් ඔන්න ඔය ධනාත්මක වීම තමයි තාක්ෂණ අනුගුරු අපි ඊයේ දිනේ දැකේ. ඒ දේ තමයි ඔබට ඊයේ වීඩියෝ එකෙන් අපි ගෙනාවේ. ඉතින් ඇත්තටම අර මම ඒත් සමග කියන ඕගලන මතක ඇති දැනටමත් දැඩි විකුණුම් පීඩනයක් තියෙනවා කියලා. ඉතින් අන්නේ විකුණුම් පීඩන නිසා තමයි ආරම්භයේදී ඒ හැරීම එහෙම නැත්නම් ඒ කාලරාමුවේ ධනාත්මක භාවය සිදුවෙන අවස්ථාව වෙන විටත් සමස්ත නිලශකය කැපී පෙනෙන විදිහට පහත වෙන නිසා තමයි අන්නේ මේ වගේ දෙයක් සිදු වෙන්නේ. නැත්නම් විකුණුම් පීඩනය තරමක් අඩු වුණා නම් මීට වඩා සමස්ත නිලශක ඉහළ මට්ටමකින් නතර වෙන්න තිබ්බ. නමුත් එහෙම නෙමෙයි. තාක්ෂණ අනුගුල අපිට විකුණුම් පීඩනය පෙන්නවා. ඉතින් අන්නේ කාරණාව නිසා තමයි මේ විදිහට හැසිරීමක් සරලවොත් වී හැඩය ගැසිරීමක් වගේ තමයි අද දිනය. ඉතින් මේ එක්තරා කාලරාමුවක ධනාත්මක කාලයක්. එහෙම නැත්නම් පොසිටිව් ෆේස් එකක් තමයි අපි ඒ ගත කරේ. නමුත් මේක ස්ථිර භාවයක් නෙමෙයි. කොටස් වලට බල දැනට බුලිෂ්. එහෙම නැත්නම් දැනට ධනාත්මකයි කියන්නේ. අපි ඒ ගැන වැඩිදුර සොයා බලමු. වැඩිදුර විශ්ලේෂණය කරලා බලමු මේ වීඩියෝ එකේ අවසානයේට. ඒ සඳහා වැඩි වේලාවක් යන්නේ නැහැ. වැඩි සිටියොත් අවසාන වෙනකන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි මොකද්ද හෙට දිනේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් හැසිරීම. ඒ වගේම දැනට කොටස් වල තියෙන තැන විශ්ලේෂණය කරලා තවදුරටත් විස්තරාත්මකව ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. හොඳයි. එහෙනම් සුපුරුදු විදිහට අද අපි මෙමු සමස්ත නිලශක නතර වුණු ස්ථානයට අද දිනේ ඒකක 7580 3.4ක් විදිහට තමයි දින අවසානයේ සමස්ත නිලශක සටහන් උනේ. ඒ පෙර දිනට සාපේක්ෂව ඒකක 4.43ක ප්‍රමාණයක ඉහළයමක් විදිහට තමයි සටහන් උනේ. ඒ වගේම S&P 500 දශකයක් දිනේ ඒකක 4.55ක ප්‍රමාණයක පසුබැසීමක් පෙන්නුම් කරා. අපිට පෙර දිනට සාපේක්ෂව දින අවසානයේදීම දශකයක සටහන් උනේ ඒකක 3024.66ක් විදිහට. ඉතින් මේ කාරණේ එහෙම නැත්නම් මේ දශක දෙක මේ විදිහට හැසිරලා තිනව දකින්නකොට මට තව කාරණයක් මතක් වුණා. බහුතර කියන්නේ ඇත්තටම ඕල්මෝස්ට් ඕල් ඔක්කොම වගේ සමාජ මාධ්‍ය දාලා එහෙම නැත්නම් Facebook සමූහවල අපි දකින්නේ දැන් තමයි මේ කොටස් වලින් පුළුවන් ඍණාත්මක භාවය ඍණාත්මකයි කියලා අඳුරගෙන තියෙන්නේ කියලා. මොකද දැන් තමයි මේ සිතුවිලි එහෙම නැත්නම් මේ මානසිකත්වය ඒ සමූහ වලින් පෙන්නුම් කරන්නේ. ඉතින් ඇත්තටම පරක්කු වැඩි ඔක්කොම වෙලා ස්ටේබල් වෙන අවස්ථාව වෙන්න උත්සාහ කරන අවස්ථාවේදී තමයි මේ දේ දකින්නේ. නමුත් ඇත්තටම තාක්ෂණික විශ්ලේෂකයා කලිනුත් දිනුම් නැවත වාරයක් දිනුම් කොටස් වලින් පුළ මීට කලින් පැටෙන්න පටන් ගන්න අවස්ථාවේ තමයි ඒ ඉංගිය අරගෙන කොටස් වලින් පුළ එහෙම නැත්නම් සමස්තයක් විදිහට ගත්තාම ලාභ එකතු කරගත්තේ එහෙම නැත්නම් ආයෝජන කලඹ පුළුවන් තරම් අඩු කොටස් ප්‍රමාණයකට සීමා කරේ. එහෙම නැත්නම් තියෙන කොටස් සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මේ. කොටස් වලින් පුළ සම්පූර්ණයෙන්ම ඉවත් වුණේ මේ සිදුවීම් සිදුවෙන්න සැලකියුතු කාලයකට ප්‍රථම. ඉතින් මම ඔය කලින් කිව්වා ඊටදී කිව්වා අවස්ථා එක් එක් ආයෝජකයාගේ අවධානම ගැනීමේ රුචිකත්වය ඒ වගේම එක් එක් ආයෝජකයාගේ ආයෝජන උපක්‍රමාණුව වෙනස් වුණා. ඒක අපිට කියන්න බෑ කොටස් වලින් පුළ මේ දීවත් වෙන්න කියලා. මොකද සමහර අවස්ථා තියෙනවා තාමත් අවස්ථා විදිහට තියෙන කොටස් වලින් පුළ. ඉතින් ඒ දේවලුත් එක්ක ඒ ගන්න අවධානමුත් එක්ක එක් එක් ආයෝජකයා වෙනස් වෙනවා. කොටස් වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙනවද සංහාර කොටස් වලින් ඉවත් වෙනවද එහෙම නැත්නම් ලාභ දෙන කොටස් වලින් කොටසක් විකුණලා ලාභ අරගෙන ඉතිරි කොටස තියාගෙන ඉන්නවද එහෙම නැත්නම් සතියෙන් සතිය කාලරාමුව වෙනකන් කොටස් වලින් පුළින් එහෙම නැත්නම් ඊළඟ කාලරාමුව මේක තවදුරටත් පහළ වැටෙනවා කියන ස්ථිරභාවය ගත්තට පස්සේ ඉවත් වෙන්න බලාපොරොත්තු වෙන තාමත් සඳවාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔය සියලු මාර්ගයට අදාළ ආයෝජකයන් ඉන්න පුළුවන්. ඒ වගේම අපේ සමූහයේ ඉන්නේ තාක්ෂණික විශ්ලේෂණය අදාරපු ඒ වගේම ඒ අනුව කටයුතු කරන පිරිසක්. ඉතින් ඒ කණ්ඩායමෙත් ඉන්නවා මේ වගේ එක් එක් උපක්‍රම වලට එහෙම නැත්නම් විවිධාකාරී උපක්‍රම භාවිත කරන ආයෝජකයන් පිරිසක්. ඉතින් මම ඒ කිව්වේ විශේෂයෙන්ම පැහැදිලි කරේ ඔවුන්ගේ උත්සාහය. හොඳයි අපි දැන් අවධානයෙන් ගොරමු අදිනේ සමස්ත පිරිවටුන් ප්‍රමාණයට රුපියල් මිලියන 3311.38ක් විදිහට තමයි අදිනේ සමස්ත පිරිවටුන් ප්‍රමාණය වාර්තා වුණේ. ඒ පෙර දිනට සාපේක්ෂව 22.6% ප්‍රතිශතයක පසුබැසීමක් විදිහට තමයි සටහන් වුණේ. ඒ වගේම අදිනේ දේශීය මිලදී ගණන් රුපියල් මිලියන 3276.16යි. ඒ පෙර දිනට සාපේක්ෂව 22.5% ප්‍රතිශතයක පසුබැසීමක් විදිහට තමයි සටහන් වුණේ. ඒ වගේම දේශීය විකුණුම් රුපියල් මිලියන 3116.24යි. පෙර දිනට සාපේක්ෂව පසුබැසීමක් 22.4% ප්‍රතිශතයක. ඒ වගේම විදේශීය මිලදී ගණන් අදිනේ රුපියල් මිලියන 41.21යි. පෙර දිනට සාපේක්ෂව 77.7% පසුබැසීමක් විදිහට සටහන් වුණා. ඒ වගේම විදේශීය විකුණුම් රුපියල් මිලියන 201.13ක් විදිහට සටහන් වුණා. ඒ පෙර දිනට සාපේක්ෂව 45.9% පසුබැසීමක් විදිහට තමයි සටහන් වුණේ. ඒ වගේම අදිනේ අපිට සුපුරුදු විදිහට ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණයක් තමයි දැක්ගන්න ලැබෙන්නේ. ඒ රුපියල් මිලියන 159.92ක් විදිහට තමයි දින අවසානයේ සටහන් වෙන්නේ. පෙර දිනට සාපේක්ෂව 23.5% පසුබැසීමක් විදිහට සටහන් වුණා. ඉතින් බලන්න ආජිකාගේ මානසිකත්වය විශේෂයෙන්ම විදේශිකයන්ගේ ඉතාමත්ම අඩු සහභාගීත්වයක් දක්වපු දිනයක් විදිහට අදිනේ සලකන්න පුළුවන් විශේෂයෙන්ම විදේශිකයන්ගේ. ඒ වගේම සුදේශිකයන්ගේ සහභාගීත්වයත් අපිට පැහැදිලි දැනට දින කීපයක පටන්ම සත් දෙක පමණ කාලයක පටන්ම
ක්‍රියාත්මක මානසිකත්වයේ පැහැදිලි විගුණුම් පින්නේ පැහැදිලි. ඉතින් අන්නේ හේතු නිසා තමයි මේ කොටසෙන් ලැබුණ සමත පිළවඩුන් ප්‍රමාණය වගේම පසුගිය දිනවල ගනුදෙනුමුළු කොටස් ප්‍රමාණය සිදුවුණුමුළු ගනුදෙනුමුළු ප්‍රමාණය පසුබැසීම් වලට හේතු උනේ දිනෙන් දින. ඉතින් අපි අද දිනේ අවධානය යොමු කරමු ගනුදෙනුමුළු කොටස් ප්‍රමාණය දිසට. අද දිනේ තේ 103.2% පසුබැසීමක් පෙන්නුම් කරනවා ඊයේ දිනට සාපේක්ෂව. ඒ වගේමයි සිදුවුණුමුළු ගනුදෙනුමුළු ප්‍රමාණය කැපී පෙනෙන පසුබැසීමක් පෙන්නුම් කරනවා 122.2% ඊයේ දිනට එහෙම නැත්නම් පෙර දිනට සාපේක්ෂව. ඉතින් මේ තියෙන්නේ අමාර කලින් සඳහන් කරපු කාරණාවල ප්‍රතිඵල. එහෙම නැත්නම් ඒ ඍණාත්මක මානසිකත්වයේ ප්‍රතිඵල. විශේෂයෙන්ම විදේශිකයන්ගේ සහභාගිත්වය දිනෙන් දින අඩු වෙන බවක් අපිට පේන්න තියෙනවා. අද සැලකිය යුතු පසුබෑමක් විශේෂයෙන්ම විදේශීය මිලදී ගැනීමවල, ඒ වගේම විදේශීය විකුණුම් ප්‍රමාණය කැපී පෙනෙන තීව්‍රතාවයක පසුබැසීමක් පෙන්නුම් කරනවා. ඒ නිසාම ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණය එහෙම නැත්නම් මගියන් දෙක අතර වෙනසක් කැපී පෙනෙන විදිහට අඩු වෙලා තියෙනවා. මොකද සහභාගිත්වය අඩු වුන නිසා. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ ගනුදෙනුමුළු කොටස් ප්‍රමාණය සිදුවුණුමුළු ගනුදෙනුමුළු ප්‍රමාණය හේතුවක්. එහෙම නැත්නම් ප්‍රතිඵලයක් විදිහට අපි දකිනවා සමස්ත පිළිවෙලටම ප්‍රමාණය අඩු වීමට. හොඳ ඒ සමගින් අපි දැන් අවධානයෙන් කරමු අදිනේ වැඩිම පිළිවෙලටම ප්‍රමාණය වාර්තා කරපු කොටස් විතර. අදිනේ වැඩිම පිළිවෙලටම ප්‍රමාණයක් වාර්තා කරලා තියෙන එල්ඔසී හෝල්ඩින්ග් සමාගමේ කොටස රුපියල් මිලියන 454.94 ක පිළිවෙලටම ප්‍රමාණයක් අදිනේ වාර්තා කරලා තියෙනවා. ඒකප් සමාගමේ කොටස රුපියල් මිලියන 221.01 ක පිළිවෙලටම ප්‍රමාණයක්. ඩිප්‍රොඩක් සමාගමේ කොටස රුපියල් මිලියන 211.56 ක පිළිවෙලටම ප්‍රමාණයක්. පැලිබගොන් සමාගමේ කොටස රුපියල් මිලියන 204.82 ක පිළිවෙලටම ප්‍රමාණයක්. හෙලිස් සමාගමේ කොටස රුපියල් මිලියන 202.68 ක පිළිවෙලටම ප්‍රමාණයක්. අදිනේ වාර්තා කරපු විදිහට අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. හොඳයි. ඒ ඔබ දැක්කේ අදිනේ වැඩිම පිළිවෙලටම ප්‍රමාණය වාර්තා කරපු කොටස්. අපි දැන් අවධානයෙන් කරමු අදිනේ වැඩිම කොටස් ප්‍රමාණය ගනුදෙනුමුළු කොටස් විතර. හිමලයිස්ගේ ප්‍රථම ස්ථානය ගන්න අදිනේ සුපුරුදු විදිහට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටසමයි. කොටස් මිල 37.78 ක ප්‍රමාණයක් අදිනේ ගනුදෙනුලා තියෙනවා. ඉතින් විශාල විගුණුම් පීනයක් කැපී පෙනෙන විගුණුම් පීනයක් අපි දකිනවා මේ කොටස මත. අද ඊයේ දැනට සැලකිය යුතු කාල සීමාවක ඉඳන් ඉතින් මේ විගුණුම් පීනේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ බොහෝ දුරට මේ කොටස මේ වැඩිම කොටස් ප්‍රමාණය ගනුදෙනුමුළු කොටස් ස්ලයිස්ගේ ප්‍රථම ස්ථානයට දකින්නේ. ඊළඟට ආසිරි සර්ජිකල් සමාගමේ කොටස මිල 4.61 ක ප්‍රමාණයක් අදිනේ ගනුදෙනුලා තියෙනවා. ඉරමඟ ගාස් සමාගමේ කොටස මිල 6.05 ක ප්‍රමාණයක. රිචඩ් පීරිසන් කම්පැනි සමාගමේ කොටස මිල 5.55 ක ප්‍රමාණයක. එක්ස්පෝ ලංකා සමාගමේ කොටස මිල 4.05 ක ප්‍රමාණයක. අදිනේ ගනුදෙනුමුළු විදිහට අපිට දැක් ගන්න පුළුවන් මේ ලයිස්තුවේ. හොඳයි. අපි දැන් අවධානයෙන් කරමු වැඩිම විදේශීය මිලදී ගනුම් සහ විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් වලට. අවධානයෙන් කරමු මුලින් විදේශීය මිලදී ගනුම් දෙසට. අදිනේ වැඩිම විදේශීය ආකර්ෂණ අදිනාගෙන තියෙන්නේ ඒකප් සමාගමේ කොටස රුපියල් මිල 8.73 ක වටිනාකමේ කොටස් දේශිකම් විසින් අදිනේ මිලට අරන් තියෙනවා. එහි කොටස මිලට ගත් සාමාන්‍ය මිල දෙර දැක් වෙන රුපියල් 103යි. ඒ වගේම දෙවන ස්ථානයේ රැඳෙන්නේ රිචඩ් පීරිසන් කම්පැනි සමාගමේ කොටස රුපියල් 8.47 ක වටිනාකමේ කොටස් දේශිකම් විසින් අදිනේ මිලට අරන් තියෙනවා. එහි කොටස මිලට ගත් සාමාන්‍ය මිල දෙර දැක් වෙන්නේ රුපියල් 17යි. ඉතින් ඔන්න කොටස් දෙක තමයි අදිනේ අපි පෙන්න විදේශීය මිලදී ගනුම් ප්‍රමාණයක් වාර්තා කරපු විදිහට අපිට දකින්න ලැබෙන කොටසෙන්ද බල. දැන් අපි අවධානය යොමු කරමු කැපී පෙනෙන විදේශීය විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් දෙකට. සුපුරුදු විදිහට අදිනේ ලැබසු ප්‍රථම ස්ථානයේ සම්පත් බැංකුව කොටස පියමින 79.76 ක වටිනාකමේ කොටස් විදේශීය ගමසින් අදිනේ විකුණුම් ලක් කරලා තිනවා. ඒ කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල දෙර දැක් වෙන්නේ රුපියල් 160යි. හේමා සෝල්ලිං සමාගමේ කොටස රුපියල් මිල 41.7 ක වටිනාකමේ කොටස් විදේශීය ගමසින් අදිනේ විකුණුම් ලක් කරලා තිනවා. ඒ කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල දෙර දැක් වෙන්නේ රුපියල් 85.50යි. කොමර්ෂල් බැංකුව චන්දබලයේ සහිත කොටස රුපියල් මිල 26.46 ක වටිනාකමේ කොටස් විදේශීය ගමසින් විකුණුම් ලක් කරලා තිනවා අදිනේ. කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල දෙර දැක් වෙන්නේ රුපියල් 88.20යි. LOC හෝල්ඩින්ග් සමාගමේ කොටස රුපියල් මිල 20.38 ක වටිනාකමේ කොටස් විදේශීය ගමසින් අදිනේ විකුණුම් ලක් කරලා තිනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල දෙර දැක් වෙන්නේ රුපියල් 342.2යි. ඒ වගේම අවසාන වශයෙන් අපිට දැක් ගන්න පුළුවන් TG ලංකා සමාගමේ කොටස රුපියල් මිල 13.1 ක වටිනාකමේ කොටස් අදිනේ විදේශීය ගමසින් විකුණුම් ලක් කරලා තිනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල දෙර දැක් වෙන්නේ රුපියල් 40යි. ඉතින් ඔන්න කොටස් පහ තමයි අදිනේ අපිට ලයිස්තුගත වෙලා තියෙන්නේ වැඩිම විදේශීය විකුණුම් ප්‍රමාණ වාර්තා කරපු ලයිස්තුවේ. හොඳයි. අදට අපිට කතා කරන්න දෙන දත්ත මෙතනින් අවසන් වෙනවා. අපි දැන් අවධානයෙන් කරමු අදිනේ කොටස් වල හැසිරීම විශ්ලේෂණයට වගේම හෙට දිනේ මොනෝගේ හැසිරීම බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන කාරණයට. අදිනේ හැසිරීම දැන් තිරේ දිස්සන ප්‍රස්ථාරයට අනුකූලව අපි දැක්කා ආරම්භයේදීම යම්කිසි සුළු ඉහළ යෑමකින් තමයි කොටස් වල පටන් ගත්තේ. ඉන්පසු අපි දැක්කා කෙමෙන් කෙමෙන් වැඩි වෙලාවක් ගත වෙන්න ප්‍රථම කොටස් වල සමස් විනාශකය පසුබසිනවා. ඒ වගේම ඉන්පසුව කාලය ගෙවෙනවත් සමඟ අපි දැක්කා තියුණු විදිහට පසුබැසීමක් ඇති වෙනවා. නමුත් එක්තරා මොහොතකදී අපි දකිනවා නැවත වීහඩේටය ආපසු හැරෙනවා. ඒ තමයි අර මම කලින් සඳහන් කරපු තාක්ෂණානුකූලව ඊයේ දිනේ දැකපු ඒ ධනාත්මක අර්ධය. ඉතින් ඒ අර්ධේ ගමන් කරනවා. එහෙම නැත්නම් ඒ කාල රාමුවේ ගමන් කරනවා. එම ෆේස් එකේ ගමන් කරනවා කොටස් වල ගණදුණු අවසාන වෙන තෙක්ම. ඉතින් අනේ නිසා තමයි මේ වගේ හැසිරීමක් අද්දිනේ දෙවන අර්ධයේදී අපිට දැක් ගන්න ලැබෙන්නේ. නමුත් සමස්තයක් විදිහට ගත්තාම තාමත් කොටස් වල තාක්ෂණානුකූලව ඍණාත්මක අවධියක තමයි තියෙන්නේ. තාම ස්ථිර නැහැ අපිට ධනාත්මක භාවයක්. ඍණාත්මක ලකුණු තමයි දිනෙන් දින අපිට කන්ෆර්ම් වෙමින් එහෙම නැත්නම් ස්ථිර වෙමින් පවතින්නේ. ඉතින් මම අර කතා කරපු ධනාත්මක අර්ථයේ බලපෑම තවදුරටත්
කොහොමදත් පවතීද කියන එක දැන් අපි නරඹන ඕගලන්ට ගැටලුවක් කළා ඇති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ධනාත්මක අර්ධය බොහෝ දුරට අවසන් වීමට ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අද දිනේ අවසානයේදී අවසන් වුණා කියලා අපිට කියන්න පුළුවන්. මොකද හෙට දිනේ ආරම්භ වෙන්න තියෙන්නේ තවත් විකුණුම් තීරණයක් මන්දයක්. අපිට හෙට දිනේ සමස්ත විනාශකයේ මන්දගාමී හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ධනාත්මක භාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් විකුණුම් තීරණයක් පවතින නිරන්තරයෙන්ම. මොකද අද දිනේ මේ ධනාත්මක භාවයේ මේ විදිහට හැසිරුණාට අපිට බලාපොරොත්තු වෙන්න බෑ හෙට දිනේදී තවදුරටත් පවතී කියන කාරණේ. හොඳයි, ඒ දෙත් මතක තියාගෙන අදට අපි වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. මම හිතලා අද විශ්ලේෂණය ඔබ සියලු දෙනාට පැහැදිලි කියලා. නමුත් ඔයගොල්ලන් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපිව subscribe කරන්න. තවමත් අපිව නරඹන අපිව subscribe නොකරපු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් subscribe කරන්න ඕගොල්ලෝ කොටස් වෙන බල නවතම තතු එහෙම නැත්නම් කොටස් වෙන බල යවත් කාලින් තතු මුලින්ම දැන ගැනීමට අවශ්‍ය නැහැ. හොඳයි, ඒ දෙත් මතක් කරමින් නැවතත් හෙට දිනේ අද කොටස් වෙන බල වීඩියෝකින් ඔබ සියලු දෙනා හමු වෙන බලාපොරොත්තු වෙමින් ගිහින් එන්න ඔබ සැමට. I go on.